පැත්තේ මේ පොලිසිය එකක් නැහැ කියන එක. පළක් අපේ නිලධාරීන් සහ දේශපාලඥයන් හිතනවා මේ ව්‍යාපාරිකයෝ කියන්නේ මිනිස්සුන්ගෙන් මේ දෙයක් අරගෙන හොරගෙන මේක මේකන ඉමේජ් එකක් හදලා මේ අවුරුදු ගාන ඇතුළත ලෝකෙ සෑහෙන වෙනස් වෙලා තියෙනවා. ඒ කතාව ඔළුවේ තිය ඉස්සරහට ධර්මයට මම හිතන්නේ ඒක නෙමේ කතාව. මට පේන්නේ මේක පිටිපස්සේ වෙනම දේශපාලන අවශ්‍යතාවයන් එකතරාගේ පත්‍රයේ ගිය කතාවක්. හයි ස්පීඩ් ගිහිල්ලා අල්ලලා එයාගේ ලයිසන් කැන්සල් වෙන්න ආවා. එතකොට ඒ පුතාට කතා කරලා යාළුවා කිව්වා මට මොකක් හරි කරලා දෙන්න කියලා. පුතා තාත්තට මොකුත් කියන්න බැරි නිසා තාත්තා විසපත්ට කිව්වා මගේ යාළුවෙක් ඉන්නවා බැරිද ඔයාලට පොඩ්ඩක් මේක ගැන මොකුත් බලලා පොලිසියට කතා කරා. දැන් එක පොලිසියෙන් කම්ප්ලේන්ට් කරා. කම්ප්ලේන්ට් කරපු ගමන් එමෙතුමා ඇවිල්ලා මිනිස්සු ඉදිරිපිට දන ගහලා මැමිලා මගේ ලොකු වරදක් මගේ මුනේ. එන්නේ ආජක නිකන් මේ මොඩියෝ නෙමෙයිනේ මිනිස්සු බලනවානේ මේ රටේ හිස්ට්‍රි. දැන් මේ මොකද උනේ? ලංකාවට ඇවිල්ලා ඉන්වෙස්ට් කරන්න කියලා. පපුව ඇතුලේ මම දන්නවා මේක මේ මම මේගොල්ලන්ට කරන්නේ ලොකු අපරාධයක් කියලා සමහර වෙලාවට. මොකින් ඇල්ලලා උඩින් ඇල්ලුවේ නැත්තම් වලිගෙන් අල්ලගෙන මේක නවත්තන්න අමාරුයි කියලා. මම හිතනවා හරියට හරි රජයක් පත් වෙන්න වෙනවා. මොකද මේක අරම තීරණාත්මක තැනක අපි ඉන්නේ. මොකද සිංගමනේ ඉන්න කට්ටිය ජපානේ නෑ. ඇයි නැත්තේ කියලා මටත් හොයාගන්න බැරි වුණා. ඉතින් ඒක කියලා තියෙන පුංචි කාලේ ඉඳන්ම කෙනෙක්ගෙන් දෙයක් ඉල්ලන හිඟා කනවා කියන එක මුන්ගේ ආත්මගරුත්වය නැති වෙන වෙලාවක්. අයිබෝන් නිවුස් සෙන්ටර් සහ නිවුස් සෙන්ටර් අන්ලිමිටඩ් නාලිකා සමගින් එක්ක නොබාදනයට පිළිගන්නවා. දවසේදී අපි සුදානම් වන්නේ එළබෙන ජනාධිපතිවරණයෙන් පස්සේ මේ රට කුමන දිශානතියකට ගමන් කළ යුතුද? අපේ රට දියුණු කරන්න නම් කුමන පක්ෂය කුමන කෙනා බලයට ආවත් ඔවුන් ක්‍රියාත්මක කළ යුතුද මොනවාද? ඔවුන් කුමන ව්‍යාපාරික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතුද? විදේශ ආයෝජකින් කොහොමද ගේන්න ඕන? එවැනි ආයෝජකින් ගේනවා නම් ඔවුන්ට ලංකාව තුළ සකස් කළ යුතු වටපිටාව මොකද්ද? මේ සම්බන්ධයෙන් කතා බහ කිරීමට අපි සම්බන්ධ කරගත්ත ව්‍යාපාරික ලෝකයේ ප්‍රබලයේ විශේෂම ශ්‍රී ලංකා ජපාන් ව්‍යාපාරික කවුන්සලයේ සභාපතිවරයා ජගත් රාමනායක මහත්මා අයිබෝන් කල් පිළිගන්න ඔබතුමා. ඒ වගේමයි ජගත් රාමනායක කියන්නේ රාමා DBK ව්‍යාපාරයේ සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා. ජපානයේ ව්‍යාපාර කරන ශ්‍රී ලාංකිකයින් අතරින් ඉදිරියෙන්ම ඉන්න සහ ප්‍රමුඛ පෙළේ චරිතයක් විදිහට තමයි ඔබතුමා හඳුනාගන්නේ. දැන් ඔබතුමා හදිස්සියම අපි සම්බන්ධ කරගන්න හිතුවේ දැන් අපි ඊළඟ ජනාධිපතිවරයා ඊළඟ නායකයා තෝරා ගන්නට අපේ රටේ ජනතාව සූදානමින් ඉන්නවා. හැබැයි දැන් ලොකු ප්‍රශ්නයක් තිබෙනවා විශේෂයෙන්ම අපේ රටේ ජනාධිපතිවරයා බලෙන් පහ කරා ජනතාවෙකු තුළ ඒ වගේ වටපිටාවකින් පස්සේ දැන් ජනතාව කතා කරන්න පටන් ගන්න තිබෙනවා අපේ රට හදන්න ඕන කොහොමද මොනවද කරන්න ඕන කියලා. දැන් ඔබතුමා ජපානයේ කියන්නේ මේ හැමදාම ලෝකෙටයක් උඩින් ඉඳලා ලෝක යුද්ධයේදී පවා පැත්තක් අරන් වැඩ කරන තරම් හයියක් තිබ රටක්. දැන් වර්තමානයේ වෙද්දී ඒ ලෝක යුද්ධවලින් වෙච්ච විනාශයන් ආගාධමින් උරට ඇවිල්ලා තිබෙනවා. අපි මම මුලින් පටන් ගත්තොත් එම් බුදුමාට ලංකාවයි ජපානයේ ව්‍යාපාර කරන්න ගත්තාන් පස්සේ ලංකාවේ මොකද තියෙන අබාධාව? ජපානයේ බුදුමා ඉස්සරහට යන මොකද ලැබුණු සහයෝගය? මං හිතන්නේ ලොකුම බාධාව තමයි අපේ රටේ මේ පොලිසි එකක් නැහැ කියන එක. يعني එක 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 නීතියක් තියෙනවා නම් ඒ නීතිය පවත්වන කාලයක් ඒ නීතිය කොච්චර කාලයක් දුරට වැලිද්ද කියන එකයි ඒ නීතිය හැමෝටම සාධාරණව තියෙනවාද කියන එක. ඉතින් එක එක්කෙනාට නීතිය වෙනස් වුණොත් එහෙම නැත්නම් ඒ නීතිය එක එක කාලීනව තමුන් කරගෙන යන ව්‍යාපාරයට හානිදායක වෙන විදිහට එකපාරට වෙනස් වුණොත් තමුන්ට ගැලපෙන තමුන්ට හදා ගන්න බැරි වෙනවා ගලප ගන්න බැරි වෙනවා. ඉතින් දැන් ඒ වගේ නීතියක් අපි කියමු වැට් එකක් ඉන්ට්‍රඩියස් කරනවා කියලා. ඒතර වැට් එකක් ඉන්ට්‍රඩියස් කරනකොට ඒ වැට් එක ව්‍යාපාරයට කොහොමද බලපාන්නේ කියලා හිතන්න වෙලාවක් නැතුව එකපාරටම වැඩි කරොත් එහෙම අර කරගෙන යන ව්‍යාපාරයට අමාරු වෙනවා. නමුත් ජපානය වගේ රටවල් වල අනිවාර්යයෙන්ම මෙහෙම දෙයක් කරන්න යනවා කියලා ලොකු සාකච්ඡාවක් ඇති කරලා තව අවුරුද්දකින් නැත්නම් ලබන අවුරුද්දේ මාර්තු 31 පස්සේ තමයි මේ නීතිය එන්නේ කියලා වගේ කල්තිය දැනුම් දෙනවා. ඉතින් ඒ ඉන්ෆර්මේෂන් එක වෙනකොට තමුන් කරගෙන ඉන්න ව්‍යාපාරයට මේක කොහොමද බලපාන්නේ? ඒතකොට අපි කොහොමද ඒකට හැදෙන්නේ කියලා ව්‍යාපාරිකයින්ට ලොකු අවස්ථාවක් තියෙනවා. ඒකට අනුවර්තනය. ඉතින් ඒක තමයි මම දකින එක විශේෂ ලක්ෂණයක්. මොකද කෙනෙකුට එක දිගට කරගෙන යන්න බෑ. ඉතින් මේක මට පේනවා එහෙම හරියටම කරේ නැත්තම් කරගෙන යන දැන් අපි ගත්තත් ආයෝජකෙක් ගත්තත් කවුරු ගත්තත් මෙහෙම එකපාරටම නීති වෙනස් වෙනවා කියන එක කිසිම රටක කැමති වෙන දෙයක් නෙමෙයි. ඉතින් මම හිතන්නේ අපේ ශ්‍රී ලංකාවට තියෙන්න ඕනේ අපි යන ගමනක් අපි වෙනස් කරනවා නම් වෙනස් කරන ස්ථානයක් සංදිස්ථානයක් අපි කියමු බජට් එකක් තියෙනවා. බජට් එකේදී තමයි අපි මේ වගේ දෙයක් වෙනස්
කරනවා නම් වෙනස් කරන්න කියලා ඊට ඉස්සෙල්ලා කතිකාවක් තියෙන්න ඕනේ. මෙන්න මේ දේවල් අපි කරන්න යනවා කියලා. ඉතින් කතිකාව නොතිබ්බත් කමක් නැහැ රජයට අවශ්‍ය නම්. හැබැයි වෙනස් වෙනවා කියන වචනවත් තියලා තිබ්බොත් අර කට්ටිය ලෑස්ති වෙලා ඉන්න මොකක් හරි වගේ දෙයක් වුණොත් කියලා. ඉතින් ඒ කාලයේ ඒ කියන්නේ තමුන්ගේ ව්‍යාපාරිකයන් ආරක්ෂා කර ගතිය යුතුයි කියන මට්ටමින් ඉඳගෙන ජපාන් රජය වැඩ කරනවා. අපිට එතකොට කියන්න පුළුවන් ලංකාවේ එක ගැන එච්චර හිතන්නේ නැහැ. අනික පළක් අපේ නිලධාරීන් සහ දේශපාලඥයන් හිතනවා මේ ව්‍යාපාරිකයෝ කියන්නේ මිනිස්සුන්ගෙන් මේ දෙයක් අරගෙන හූරගෙන මේවකම කියන ඉමේජ් එකක් හදලා තියෙනවා. මේගොල්ලෝ හරි දෙයක් නෙමෙයි කරන්නේ කියලා. හැබැයි දන් හුරු වගේ කියලා දැන් මේක මේ දැක්ක තනින් කොහෙන් හරි කඩා ගන්න. එහෙම නෙමෙයි මුළු ලෝකෙම දැන් අපි ගත්තොත් ජපානයේ සියලුම දේවල් ව්‍යාපාර රජයට අයිති. ඉතාම කුඩා ප්‍රමාණයක් තමයි මේ රජය පාලනය තියෙන්නේ. ඉතින් රජයට පාඩු ලබන ව්‍යාපාරයක් නම් රජය කරන්නේ කොහොම හරි ඒක මේ පෞද්ගලික ව්‍යාපාරිකයෙක් ඒක ඇතුළට අරගෙන රජය කොටසක් තියාගෙන ඒගොල්ලෝ ලව්වා වැඩේ කරන ගමන් ඒකෙන් එන බදු මුදල් රජයට අරගෙන පහසුකම් දෙන්න ඕන කෙනෙකුට පහසුකම් දෙනවා. මිසක් රජයෙන් මේක පාඩු විදගෙන ඇදගෙන දුවන ක්‍රමයක් නෙමෙයි. ඉතින් ඒ වගේ විශ්වාසයක් තියෙන ශ්‍රී ලංකන් එයාලයින්ස් වගේ ව්‍යාපාර ජපානේ නැහැ. ජපානේ තියෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම ජල් කියන්නේ ජපාන් එයාලයින්ස් කියන එක ජපානේ අයිති ජපානේ රජයේ එයාලයින්. එතකොට තව තියෙනවා JR ජපනීස් රේල්වේ කියන එක. JR කියලා කියන්නේ අපේ JR ජවර්ත වගේ ජපාන් JR ජවර්ත මාත්‍ය ප්‍රසිද්ධයි. ඉතින් JR කියන්නේ ජපනීස් රේල්වේ කියන එක. ඒකත් රජයේ තිබිච්ච එකක්. ඉතින් රජයට තේරුණ ගමන් මේක මේ පාඩු ලබන එකක් මේක මෙහෙම ඇදගෙන දුවන්න බෑ කියලා ඒක කෙලින්ම කම්පැනි එකක් කරනවා. ඒක ඉෂුව කරලා ඒක ප්‍රයිවටයිස් කරනවා. ප්‍රයිවටයිස් කරලා රජයේ වැඩි ෂෙයා එකක් තියාගෙන ඉන්නවා. හැබැයි ඒකට කිසිම වෙලාවක රජයෙන් සල්ලි පම්ප් කරලා මේක දුවනවා කියන කන්සෙප්ට් එක අයින් කරලා මොකද ඒක වෙනම ව්‍යාපාරිකයකට බාර දෙනවා. දීලා රජයට අවශ්‍ය වෙලාවට රජයට දෙන්න පුළුවන් සහන රජයට. මොකද ඒ ආයතන වලින් ඒවා දිනුන වෙලා ඒවා මුදල් මේ ලාභ ලැබුවට පස්සේ ලොකු ටැක්ස් එකක් ගෙවනවා රජයට. ඒ ටැක්ස් එක පාවිච්චි කරන්න පුළුවන් රජය වෙන කෙනෙකුට සහන දෙන්න සහනයක් දෙන්න වයසක කට්ටියට සීසන් එකක් දෙන්න වගේ දේවල් මුදලින් කරනවා මිසක් මේ මුළු එකම බදාගෙන මේ මහජනතාවට මේ සහයක් දෙන්න තමයි අපි මේක තියාගෙන ඉන්නවා කියන කන්සෙප්ට් එක මම හිතන්නේ හරියන්නේ නැහැ. ඉස්සරහට කොහොමද ළඟයි සමනේ කජු සංස්ථාවේ කජු සුද කරන්නේ ආණ්ඩුවෙන් ඊළඟට දීවර සංස්ථාව කරන්නේ ආණ්ඩුවෙන් නොකරන දෙයක් නැහැ ආණ්ඩුවේ. දැන් ලංකාවේ මේකට හේතුව මේ අපි අර සමාජවාදී ආර්ථික ක්‍රමය ගැන සෑහෙන විශ්වාසිතිර ඒවා ගැන පොතපත කියපු මිනිස්සු ලංකාවේ ඉන්නේ. ලිබරල් ආර්ථිකය ගැන වැඩි බරක් තියෙන්නේ නැහැ ලංකාවේ කට්ටේ. ඒකද දන්නේ මේකට හේතුව බුදුමල හිතේ දේ. මම හිතන්නේ මේ අවුරුදු ගාන ඇතුළත ලෝකෙ සෑහෙන වෙනස් වෙලා තියෙනවා. ඒ කතාව ඔළුවේ තිය ඉස්සරහට දැම්මට මම හිතන්නේ ඒක නෙමේ කතාව. මට පේන්නේ මේක පිටිපස්සේ වෙනම මාෆියාවක් නැත්තම් ඒක දේශපාලන අවශ්‍යතාවයන් ඉටු කරගන්න රැකියා දෙන්න තමුන්ගේ ශක්තිය පෙන්වන්න. ඉතින් ඒකට එක එක සභාපතිලපත් කරගන්න. ඉතින් ඒක නිසා වෙන පාඩුව මිසක් ඒකෙන් මම හිතන්නේ ඒ ව්‍යාපාරයට ඇත්තටම දැන් කජු ව්‍යාපාරය ඕක ප්‍රයිවට් එකකට දීලා රජයේ කොටස්කරුවෙක් වුණා නම් ඊට වැඩිය විශාල වශයෙන් ලොකු වෙනසක් වෙනවා. එතකොට මම කියන්නේ අවශ්‍ය නැති වියදම් අපහරනවා. එතකොට ඒ මම හැමතිස්සෙම කියන්නේ මේකෙන් මේ මුදල් මේ ආණ්ඩුවෙන් ආණ්ඩුවට එන්න තියෙන ආදායමක් නැති කරගන්න නෙමෙයි. ආණ්ඩුවට අද ආදායමක් එනවා හෝ පාඩුවක් හරි වෙනවා නම් පාඩුව නැති වෙලා ඒ ආදායමෙන් බදු මුදලක් අය කරලා ඊට වඩා සේවයක් කරනවා. මේ ලංකාවේ පොඩි මතයක් තියෙනවා මේ ඒ වගේ රාජ්‍ය දේපල පෞද්ගලීකරණය කරන්න ගියන් පස්සේ ප්‍රධාන කාරණය තමයි මේ රාජ්‍ය සම්පත් විකුණනවා. මේක මේ අපේ මේ මිනිස්සුන්ගේ සම්පත් මේ විකුණන්නේ නැණ කියන්නේ ඒක මං හිතන බුදුමන් හොඳ තේරෙන ජපාන ඇද්දකින් එක්ක නෑ. දැන් මෙහෙමයි දැන් රාජ්‍යට අත්‍යවශ්‍ය වැදගත්කමක් තියෙනවා නම් මේක ෂෙයා ඉෂුව එකක් නෙවෙන්නේ. එතකොට තනි කෙනෙකුට විකුණන්නේ නැති වෙන්නත් පුළුවන් ෂෙයා ඉෂුව එකක් වෙන්නත් පුළුවන්. එතකොට ගවර්න්මන්ට් එකේ ෂෙයා හෝල්ඩර් කෙනෙක් වෙනවා. අයත් ඒකේ මේජර් ෂෙයා හෝල්ඩර් කෙනෙක් වෙනවා. හැබැයි දුවන්නේ ප්‍රයිවට් කම්පැනි එකක විදිහට කල්පනා කරන්නේ මේ විදිහට. එතකොට එෆිෂන්සි ගැන කල්පනා කරනවා. එතකොට කොස්ට් කටින් ගැන කල්පනා කරනවා. දැන් මේක රජයේ වුණාම මේක ගැන බරක් නැහැනේ කට්ටියට. කාටවත් අඩුපාඩුවක් වෙන්නේ නැහැ. තමුන්ට මේක කරා කියලා ප්‍රොමෝෂන් එකක් හම්බ වෙන්න. ඉතින් ඒක නිසා ඒ තියෙන ඕන දෙයක් බෙදාගත්තාම ඇති කියන වගේ කන්සෙප්ට් එක අයින් නොකරොත් මම හිතන්නේ මේ රජය මේක බදාගෙන ඉන්නවා කියන එක මේ ඡන්ද පාඨයක් විතරයි. නැත්නම් ඒකෙන් බලාපොරොත්තු වෙන දේ ඇත්තටම රටට පාඩුවක්. ඉතින් මම හිතන්නේ ඒවනම් ඒවෙන් අයින් වෙන්න වෙනවා ඉදිරි කාලයේදී. ඒ අය ක්‍රමානුකූලව ඒ වගේ විදිහකට අයින් කරගෙන පාඩු විඳින්න වැඩක් නැහැ නේ රටකට. මකල රජය ව්‍යාපාර කරන්න ගියොත් ඒක ව්‍යාපාරයක් හැටියට දුවන එක කවදාවත් ඒක
සාර්ථක කරගන්න අමාරුයි. මොකද මේ රජයට තියෙන වෙන වැඩ කරන්න. يعني සාමාන්‍ය දැන් අපේ රටේ තියෙන අදහස තමයි මේ සුබ සාධන ක්‍රියාවලිය තමයි මිනිස්සු මූලික දෙන සමෘද්ධිය ගැන බලන් ඉන්නවා. ඔකට තමයි ඡන්ද දෙන්නේ. ඊළඟට ටකරන් වලට සාරියට එහෙම ඡන්ද දෙන සංස්කෘතියක් තියෙනවා. ඒක බලාපොරොත්තු වෙන්නේ මං හිතන්නේ කීයක් හරි ඒක නේද දරිද්‍රතාවය තමයි ඒකට හේතුව. දැන් සහන දීමේ ක්‍රියාවලිය ජපානයේ සිද්ධ වෙනවා. දැන් ඔබතුමාට කීත හැකි කොහෙද වැඩිපුරම සමාජවාදී ක්‍රියාත්මක වෙන්නේ? ජපානයේ සමාජවාදී කරන්නේ දැන් එහෙම ඡන්දෙට ඉස්සෙල්ලා එහෙම එකක් දුන්නොත් එහෙම ඒ දේශපාලනය කෙලින්ම හිරේට වාර කරනවා. කියන්නේ ඒක කෙලින්ම අල්ලස් දීමක් හැටියට කෙලින්ම ගන්නවා. මම බලයට ආවහම මම මේක දෙනවා කියලා කිව්වත් ඒත් ඇති අල්ලස් දෙනවා වගේ. ඒ සහනාධාර ඒ දෙන ක්‍රමය රජයේ ක්‍රමයක් හදලා තියෙනවා. එයාගේ ආදායම අඩු නම් එයාට කොහොමද අපි සලකන්නේ? මොකද්ද අපි දෙන්නේ කියලා ස්කීම් එකක් හදලා තියෙනවා. ඒකට දේශපාලඥයන්ට තියන්න බෑ. ඒකට ඒක ඒක සිස්ටම් එකක් තියෙනවා. මම අමතිතුමා දුරනවා කියලා ගන්න බෑ. ඒක ඒක ක්‍රමයක් තියෙනවා. ඉතින් අපේ මේ බයිපාස් කරලා යන්න නෙමේ හදලා තියෙන්නේ. ඒක නිසා දේශපාලඥයන්ගෙන් දැන් අපි ලංකාවෙත් මම දැකවත්කම් හෙලි කරන්න ඕනේ එහෙම කියලා තියෙනවා. ඉතින් මේව ඇත්ත කතාව ඇත්තටම හොයනවාද? ඇත්තටම මේ තමුන්ගේ මහත්මයා කියන්නේ මහත්යාගේ නමට තියෙනවද? නෝනාගේ නමට තියෙනවද? පවුලේ කාලඟ තියෙනවද? ඉතින් ඒවා ගැන කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? එතකොට අපිට පේනවා මේ නීති ක්‍රියාත්මක කරන කට්ටිය දේශපාලඥයන්ට යට වෙලා ඉන්නවා. ඉතින් මං හිතන්නේ ඉදිරි කාලයේදී මේ දේශපාල ඊගා ජනාධිපති කෙනෙක් හරි රට වෙනස් වෙන්න නම් ඒවා අපි අයින් වෙන්න ඕනේ. මං හිතන්නේ ඒවා වෙන වෙනම පොලිසිය නම් පොලිසිය වෙනම තියෙන්න ඕනේ. එතකොට අපේ මේ අධිකරණය වෙනම හැදුවන්න ඕනේ. ඒක තමයි අල්ලස් දැන් නීති ආධිපත්‍ය ක්‍රියාත්මක නොවීම මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ. කියන්නේ මිනිසුන්ට නීතිය ගැන විශ්වාසයක් නැති වෙලා ගිලා තියෙන විවිධ කාරණා හන්දස වල පොලිසිය හේතු වෙන්න පුළුවන් නීතිපති දෙපාර්තමේන්තු හේතු වෙන්න පුළුවන් අධිකරණ හේතු වෙන්න පුළුවන්. දැන් ජපානයේ නීතිය සම්බන්ධයෙන් මුලින්ම තියෙන විශ්වාසය මොකක්ද? අපු සමාලර දෙනවා මේ දැන් අපිට අපි හිතනවා මේ පිටරටේ උන්නන් නීතිය අතව කමන්න අපේ අයට හොඳයි කියලා. දැන් ජපානයේ කොහොමද ලාංකිකයන්ට වෙනස්ද? ජපානයේට වෙනස්ද? කොහොමද නීති? කිසිම වෙනසක් නැහැ. ඒක ඇත්තටම සාමාන්‍ය ශ්‍රී ලාංකිකයෙකුත් ජපානයේ ඉන්න ඇමති කෙනෙක් හෝ අගමැති වෙන්න පුළුවන්. වරද කරා නම් එකම විදිහට තමයි ඒගොල්ලෝ මනින්නේ. මොකද ඒකට ඇඟිලි ගහන්න බැරි කරලා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඉන්ඩිපෙන්ඩන්ට් වැඩ කරන්නේ. පොලිසියේ මම පොඩි මේ උදාහරණයක් කියනවා. ඒක ඇමති කෙනෙක්ගේ පුතෙක්ගේ යාළුවෙක් හයි ස්පීඩ් ගිහිල්ලා වාහනය අල්ලලා තිබ්බා. එක සැරයක් පත්තරේ ගිය ලොක් කතාවක්. හයි ස්පීඩ් ගිහිල්ලා අල්ලලා එයාගේ ලයිසන්ස් කැන්සල් වෙන්න ආවා. එතකොට ඒ පුතාට කතා කරලා යාළුවා කිව්වා මට මොකක් හරි කරලා දෙන්න කියලා. ඉතින් පුතා තාත්තට මොකුත් කියන්න බැරි නිසා තාත්තගේ සෙක්‍රටරිට කිව්වා මගේ යාළුවෙක් ඉන්නවා බැරිද ඔයාට පොඩ්ඩක් මේක ගැන මොකුත් බලලා පොලිසියට කතා කරන්න කියලා. ඒ සෙක්‍රටරි පොලිසියට කතා කරලා මෙන්න මෙහෙම එකක් වෙලා තියෙනවා මොක් කියලා පණිවිඩයක් දීලා තිබ්බා. ඒ පණිවිඩය පහුවදා පත්තරේ කෙලින්ම ඇමතිතුමා ඉල්ලා අස්සුණා. ඒ කියන්නේ ඒ පොලිසියට බලපෑමක් කරගෙන ඇත්තටම ඒ එයා දන්නේත් නැහැ. ඒ කියන්නේ කිසිම සම්බන්ධයක්වත් නැහැ. නමුත් පුතා මැදිහත් වුණා. පුතා සෙක්‍රටරි කතා කරා කියන ඉන්ෆර්මේෂන් එක පොලිසියෙන් කම්ප්ලේන්ට් කරා. කම්ප්ලේන්ට් කරපු ගමන් ඇමතිතුමා ඇවිල්ලා මිනිස්සු ඉදිරිපිට දන ගහලා නැමිලා මගේ ලොකු වරදක් මගෙන් උනේ කියලා එයා එතනින් අයින් වෙලා අවුරුදු 4ක් 5ක් දේශපාලනේ අයින් වෙලා ඊට පස්සේ නැවතත් දේශපාලනයට ආවා. ඉතින් මම කියන්නේ ඒ මොකද එයා දන්නව මේ දඬුවම අනිවාර්යෙන් ලැබෙනවා කියලා. දැන් එයා අගමැතිතුමාට කියලා කතා කළා මම මේක බේරන්න කියලා එහෙම බය කරන්නේ. ඉතින් අන්න ඒ වගේ මම හිතන්නේ අපිට පේන මගේ අපි මෙච්චර කාලයක් දැක්කාම ඉතින් අපිට පුදුමයි මේ ඇයි අපේ රටේ මෙහෙම ඉඩ දීලා තියෙන්නේ. ඉතින් ඉඩ දීලා නෙමෙයි මේක අපේ ක්‍රමයේ විදිහින් ඉඩ හදාගෙන. දැන් ජනතාවත් වගේ කියන්න ඕන. තාවත් වගේ කියන්න ඕනේ මේක තමුන් අතර බලය අරගන්න එක සම්පූර්ණයෙන් නවත්තලා මේ දේශපාලඥයන්ට කියන්න ඕනේ තමුන් එන්නේ වැඩක් කරන්න රටේ හදන පොලිසිය ගැන කතා කරන ඇරෙන්න මේ පල්ලෙහා තියෙන පොඩි පොඩි ප්‍රශ්න වලට ඇඟිලි ගහන්න ඇඟිලි ගහන එක නැවැත්තුවේ නැත්තම් මම හිතන්නේ අපේ රටට ලේසි වෙන්නේ නැහැ මේකෙන් ගොඩේ. සමහරවල් දැන් විදේශ ආයෝජක ලංකාවට ආවන් පස්සේ ආයෝජකයා යන්න උන දැන් 25ක් විතර සමාජලාවට ප්‍රාදේශීය සභාවේ වංශින් ඉඳන් සමාජලාවට ආගමික නායකින් ඉඳන් මේ සෑහෙන ප්‍රමාණයකට කප්පම් දෙන්න ඕනේ. මේ වගේ මේ ඉතාලම මේ අවලස්සන වටපිටාවක් තමයි ලංකාවේ තියෙන. ඔබතුමාට බැයිද මේ යම් කිසි සහායකයක් ලබා දෙලා ලංකාවේ යම් ප්‍රමාණයකට මිනිසුන්ට අර ආපුගම් වැඩේ කරගන්න පුළුවන් සිස්ටම් එකක් හදන්න? දැන් ඇත්තටම අර BOI එකේ BOI කියන ආයතනයේ තිබ්බනේ 1 window කියලා පොලිසි එකක් ගෙනල්ලා ඒක එක දවසෙන් හදනවා කියලා මම හිතන්නේ ධම්මික පෙර මාතේ ඉන්න දවස්වල ඒ ප්‍රෝග්‍රෑම්ස් එකක් කරා. එහෙම කරගෙන ආවට ආයි කොහින් හරි පස්සට යන ක්‍රමයක් හදනවනේ. මොකක් හරි එක තැනකදී හිර කරලා ආයි කරනවා. ඉතින් ආයෝජකයෝ එන්නේ ආයෝජකනිකන් මේ මොඩියෝ නෙමෙයිනේ මිනිස්සු බලනවානේ මේ රටේ හිස්ට්‍රි එක. දැන් මේ මොකද වුනේ
කෙනෙක් විශ්වාසයක් කරගෙන ගියා ඒක රජය අත දැම්ම නැත්නම් මේ ප්‍රූවල් එකට අවුරුදු දෙකක් යනවා. එතකොට මේ වෙනකොට යාට මෙතන ඇවිල්ලා සල්ලි දාගෙන ඉන්න බෑ. ඉතින් මං කියන්නේ දැන් අපිට ආයෝජකෙක් ආව කියලා වැරදි වැඩ කරන්න දෙන්න ඕනේ නෑ නේ. ප්‍රූවල් කියන්නේ මේක රටට ගැලපෙනවද නැද්ද කියන එක කියන එකනේ. එතකොට එකක් තමයි අපිට පුළුවන් එන්නේ ඉස්සෙල්ලා ඐඩෙන්ටිෆයි කරලා තියාගෙන තියන්න මෙන්න මේ ප්‍රොජෙක්ට් තියෙනවා මේ අප්‍රූව්ඩ් තියෙනවා. ආවොත් මෙන්න මේ කියන ක්‍රයිටීරියා එක වැඩ කරනවා නම් ඔයගොල්ලන්ට අප්‍රූවල් දෙනවා කියලා. ඉන්න කලින් දෙන්න පුළුවන්. රෙඩිමේඩ් තියාගන්න පුළුවන් ඩොලර් මේක ඩොලර් මිලියන් නේ මේක ඩොලර් මිලියන් දෙක ප්‍රොජෙක්ට් එක මේක ඔක්කොම එතකොට පරිසරය ඒ ඔක්කොම කරලා තියන්න පුළුවන්. ඉතින් මේ නිකන් මේ ඉන්න අතරතුරදී කරන්න පුළුවන් සේවකයෝ ඉන්නවනේ. ඉතින් මම කියන්නේ ඒක ප්‍රොජෙක්ට් වශයෙන් කරලා ඔබතුමා කිව්ව වැඩේ කරන්න පුළුවන්. අනිත් එක තමයි මම අර ඉස්සෙල්ලාම කිව්වගේ නීති වෙනස් කිරීම කරන්නම හොඳ නැහැ. ඒ කියන්නේ මෙහෙම එක එක දවසට එක එක නීති වෙනස් කරනවා කියන එක කරොත් දැන් මම ඉන්න වාහන ව්‍යාපාරයේ රෑ 12ට නීති වෙනස් කරන ව්‍යාපාරයක්. ඒක ඇත්තටම අපි මම ව්‍යාපාරික සංගමේ සභාපති හැටියට මම ගිහිල්ලා ජපන් ජාතිකින් ඉදිරිපිට කතා පවත්වනවා එන්න ලංකාවට අපේ ලංකාවට ඇවිල්ලා ඉන්වෙස්ට් කරන්න කියලා. පපුව ඇතුලේ මම දන්නවා මේක මේ මම මේගොල්ලන්ට කරන්නේ ලොකු අපරාධයක් කියලා සමහර වෙලාවට. මොකද දැන් මේ කතාව අහලා කොරේ ඇවිල්ලා ඔබතුමාට අපව කෝල් කරලා ඇහුවොත් එහෙම මේ මේකද ඔය කිව්ව රට කියලා. ඔව් ඉතින් ඒක තමයි. ඒකට හරි පරිස්සමෙන් කියන්න ඕනේ කතා කරන්න පොඩ්ඩක් පරිස්සමෙන් කතා කරන්න ඕනේ. ඉතින් අපිට රවට්ටන්න බෑ. ඉතින් අපිට ඇත්ත කියන්න වෙනවා. ඇත්ත කිව්වත් ඉතින් මේ අපේ එකක් අර මේ ව්‍යාපාරික කවුන්සිල හැටියට ලංකාවට උදව් කරන්න කියන නිසා අපි හඳුන්වා දෙනවා. ඉතින් මං කියන්නේ මේ මේ මේක මේ රෑ 12ට වෙනස් කරන්නේ මොන අවශ්‍යතාවයක්ද කියලා. ඒ අවශ්‍යතාවය පිටිපස්සේ ඉන්නවා සමහර විට ඒ ඒ නීතිය ගේන එක්කෙනාගේ යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ ඊට ඉස්සෙල්ලා නීතිය දැනගෙන ඒ ටික ක්ලියර් කරගෙන ඉවරයි. නැත්තම් ඊට ඉස්සෙල්ලා ගෙනත් ඉවරයි. එතකොට අනික් කට්ටිය තමයි මේකට අහු වෙන්නේ කියලා. ඒ වගේ ඉතාලම මේ මේ පහත් ගති ගුණ තියෙනවා. පළක් වැඩ සටහන් වල ගන්න తీරන. ඉතින් මම හිතන්නේ ඒව නම් සම්පූර්ණයෙන්ම නැති වෙනවනේ. හැමෝටම එක නීතියක් හැමෝටම එක එක රටක එක විදිහට ජීවත් වෙන්න හැදුවොත් මං හිතන්නේ ඩිසිප්ලින් එක තමයි මේ වෙලාවේ අවශ්‍ය. ඩිසිප්ලින් එක තිබ්බොත් අපි ලොක්කවරකම් කරනවා නම් මට මං ගත්තාම මොකද කියන කන්සෙප්ට් එක නවත්තන නම් ලොක්ක නවත්තන්න ඕනේ ඉස්සෙල්ලා. දැන් අපි හිතනවා ජනතාවත් මගේ කියන්න ඕනේ ජනතාවත් මේ ඡන්දේ දෙනවා කියලා. ඒ වුණාට අපි මම නම් හිතන්නේ උඩින් ඇල්ලුවේ නැත්තම් වලිගෙන් අල්ලගෙන මේක නවත්තන්න අමාරුයි කියලා. දැන් ඉලක්කාරනේ මේ මේ දැන් ඔබතුමා වාහන ව්‍යාපාරයේ ඉන්නවා මම හිතන්නේ මේ ජපානයේ ඉන්න දැවැන්තම ශ්‍රී ලාංකික වාහන ව්‍යාපාරික ඔබතුමා දැන් ලංකාවේ මේ ඩොලර් අර්බුදයත් එක්ක මේ රට බංකොලොත් ආර්ථිකයේ බංකොලොත් වීමත් එක්ක මේ වාහන ආනයනය සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි දන්න ආර්ථික විවෘතාත්මක න්‍යාය තමයි මේ පාලං ගහලා මිසක් මේ තාප බැඳලා රටවල සංවර්ධනය කරන්න බෑ. දැන් මෙවැනි ආර්ථික අර්බුදයක් මැද්දේ වාහන අනයන අතර කිරීම ඩොලර් අර්බුදය කළමනාකරණය කරගන්න පියවරක්ද? ඒක සාර්ථක පියවරක්ද? සාර්ථක පියවරක් නෑ. ඒක වෙලාවක් තිබ්බා. ඇත්තටම අර අපිට බේත් ගේන්න බැරුව ඩොලර් හැඟයක් තිබ්බා. ඒතර ඒ වෙලාවේ නැවැත්වීම ගැන අපිට සාධාරණ කරන්න තිබ්බා. හැබැයි ඒ කරපු ක්‍රමය වැරදි. එතන ඒ වෙලාවේ ක්‍රමය වැරදි කියන්නේ වාහන නැවගත කරලා තිබිලා නැව් ජපානයෙන් පිටත් වෙද්දී අපිට ඩොලර් නෑ කියලා වාහන ගෙන්වීම තහනම් කරා. ඒතර ආපු නැව් ටිකත් අතර කරගත්තා නේද? ආපු නැව් වලට නැව් කොහොමත් වරායට එනවනේ. වාහන ටික බාලා තියාගත්තා. අපි මේක සාකච්ඡා කරන්න ඕනේ කිව්වා. මාසයක් වුණා, මාස දෙකක් වුණා, සම්පූර්ණයෙන්ම නීතියක් දැම නවත් ගේන්න තහනම් කියලා. එතකොට ඒත් මේ ගෙනාපු ඒවා ගැන අපි මේ මොකක් හරි මේ කුලී ගෙවීමෙන් ඩෙමරේජ් කරේ අපි ඒකට සාහනයක් දෙන්නම් කියාගෙන අවුරුදු 4ක් කෝට් එකේ වාහන නවත්තලා තිබ්බා. ජනාධිපතිවරු දෙන්නෙක්ම ආර වුණා. මම සභාපති හැටියට මම ගිහිල්ලා කතා කරලා දෙතුන් පාරක්ම කතා කරා. මේක විස්තරේ කිව්වා. මොකද හැමදාම පෝට් එකේ මුදල් එකතු වෙන මේ ගාණ වැඩි වෙනවා. ඩෙමරේජ් කියන්නේ ඉතාලි ඩොලර් වලින් ගෙවන්න ඕනේ. ඒතකොට ඒක චීන සමාගමකට අයිති පෝට් එකේ තමයි වාහන ටික තිබ්බේ. ඒතකොට මම කිව්වා මේ මේ ඕගොල්ලෝ කතා කරන විදේශ විනිමය මේ චීන ආයතනයට ගෙවන්න වෙනවා. ඒගොල්ලෝ මේක ගෙනියනවා. එතකොට මේ නිකම්ම මේකට කිසිම අදාළත්වයක් නැති ඩොලර් ටිකක් රටින් පිට වෙනවා. ඒක නිසා මේක ගැන හිතලා ගන්න තීරණයක් ඉක්මනට අරගෙන මේක මේ මේ මිනිස්සුගේ මුදල් මේ ආනයනය කරපු එක්කෙනා අපනයනය කරපු එක්කෙනා දෙන්නම ශ්‍රී ලාංකිකයෝ ගොඩක් වෙලාවට. ඉතින් මේගොල්ලෝගේ ජීවිතය විනාශ කරන ඉතින් ඔයගොල්ලෝ මේකට මොකක් හරි කරන්න කියලා. ඉතින් ඒ එච්චර පොඩි තීරණයක් මම හිතන්නේ පැය 24 න් නීතිය වෙනස් කරන්න පුළුවන් වුණා. මේ වගේ දෙයකට මේ වගේ අර්බුදයකට විසඳුමක් දෙන්න වාහන කොම කීයක් කර තිබ්බද ඒ වගේ හිරේ ඉස්සෙල්ල
දෙදස් පන්සියයක් විතර තිබ්බා. ඒකේ මකිතනය අර එකක් කෙනට සම්බන්ධතා තිබිච්ච කටය වාහන ටිකක් කෝමරි අරගෙන තිබ්බ. අදමට අවුරුදු හතරක් ගීල මේ ළඟදී මේ ඊය පෙනේද වෙනකොට තමයි ඉතුරු වාහන ටික රිලීස් කරේ. අවුරුදු හතරක් ගියා මේ වාහන ටික. එතකොට හිතල බලන්න මේ සල්ලි රටේ සල්ලිනේ, කාගේ වුණත් මේ රටේ සල්ලිනේ. එතකොට මේවා ගෙනල්ල මූදායිනේ දිරන්න දාලා මම කියන්නේ මොකද්ද මේ වරද? මේක හියුමන් රයිට්ස් ප්‍රශ්නයක්. ඇත්තටම මනුස්ස අයිතිවාසිකම් තමුන් රජයේ තිබිච්ච නීතිය අනුව එල්සි එකක් කරලා වාහනේ ගෙනාවා. මැද්දදී මේගොල්ලෝ මේක නවත්වුවා. ඉතින් මම කියන්නේ මෙහෙම දේවල් මම සාමාන්‍යයෙන් මිනිස්සුයෙකුට කරන්න බෑ. ඉතින් අපි ගිහිල්ලා ජනාධිපතිවරුන්ට කතා කරා. මේගොල්ලෝ කියනවා ඒගොල්ලෝ මේක සෙක්‍රටරි එක කතා කරන්න කියලා. ඒතකොට සෙක්‍රටරි කියනවා තව එකක් කියනවා. ඉතින් මම කියන්නේ අපි ලීඩර් කෙනෙක්පත් කරන්නේ මේ වගේ ප්‍රශ්නයක් ආපු වෙලාවට මේ මගේ වාහන ගැන විතරක් නෙමෙයි. මම කියන්නේ මොන ප්‍රශ්නයක් වුණත් ඒගොල්ලන්ට විනාඩි දෙකෙන් තුනෙන් මේකට විසඳුමක් දෙන්න පුළුවන්. නැත්තම් කොන්ද කියලා මොකක් හරි මේකට නැත්තම් කමිටි එකක් අරගෙන මේ හරි සුමානෙන් අපි මේකට උත්තරයක් දෙන්න ඕනේ. ඒගොල්ලෝ එක ගැන විමර්ශනයක් කළා. මොකක් මේගොල්ලෝ බලනවා මේ ව්‍යාපාරිකයෝ කියන්නේ මේ නිකන් මේ මිනිස්සුන්ගෙන් දෙයක් ඌරගෙන කරන මේ නිකන් මේ මිනිස්සු මේ නරක මිනිස්සු වගේ නිකන් ක්‍රිමිනල්ස්ලා වගේ බලන ඇංගල් එකක් වගේ මට හිතෙනවා. ඉතින් ඒක වාහන නෙමේ හැම ව්‍යාපාරයක් ගැනම එහෙම බැලුවොත් අපි රටක් කොහොමද දියුණු කරන්නේ? අපි ව්‍යාපාරිකයෝ දියුණු වුණොත් තමයි රට දියුණු වෙන්නේ. ව්‍යාපාරිකයෝ දියුණු වෙලා මුදල් හම්බ කරලා ඒකෙන් බදු ගෙවලා ඒ බදු වලින් තමයි රජය දුවන්නේ. ඒ ව්‍යාපාරිකයෝ ක්ලෑෂ් එක රටේ තියෙන්න ඕන. රට අවශ්‍යයි. ඉතින් රට ව්‍යාපාර කරලා ශ්‍රී ලංකන් යාලා ඉදුණු වගේ පාඩු වෙවි බිස්නස් කරන්න අවශ්‍ය නැහැ. මේ කට්ටිය හරියට බලාගත්තා. දැන් ඔබතුමාගේ ව්‍යාපාරික දැනුම හැටියට මේ තියෙන වාහන ආනයන තහනම තව කොච්චකල් දුර ගමන් කරයිද? අඩුම තරමේ ආර්ථිකය යම් ප්‍රමාණයකට අපි කියනවා අර ටිකක් ක්‍රියාකාරී මට්ටමකට ගේන්න නම් මේ කොච්චර කාලෙකින් මේක ඉවත් කරන්න ඕනද? මම ලෝකෙ පුරා රටවල් මම හිතන්නේ 30 ගානකට ජපානයේ වාහන අපනයන කරන ආයතන. ඉතින් මේ කෝවිඩ් ප්‍රශ්නේදී මෙහෙම අපි වගේ හිර වෙච්ච රටවල් තිබ්බා. ඒ අවුරුද්දක් දෙකක් යනකොට සම්පූර්ණයෙන් ඒ රටවල් දැනගත්තා මේ වාහන කියන අත්‍යවශ්‍ය දෙයක් රටක දියුණුවට කියලා. දැන් අපි ගත්තොත් ටුවරිසම්, අපි ගත්තොත් භාණ්ඩ ප්‍රවාහනය. එතකොට ඒ වගේ වැඩවලට වාහන නැති වුණොත් මේ දැන් වැටිච්ච රට ගොඩ එන්න අත්‍යවශ්‍ය දෙයක්. මේගොල්ලෝ දැන් කතා කරන්නේ මේ වාහන කියලා කියන්නේ මේ V8 Land Cruiser මේ අර දේශපාලඥයෝ සහ සල්ලි තියෙන කට්ටිය කියන වාහන ටික මිනිසුන්ට පෙන්නලා කියන මේ වෙනැත්තුවට ගමන් මේ වාහන කියන එකට මේක ආදේශ කරලා මේකයි අපි නවත්තගෙන ඉන්නේ කියලා පොඩි එකක් ගෙනියනවා. එතකොට ඊට වඩා මේ පල්ලෙහා මට්ටමේ වැඩට යන කට්ටිය ඒව ඔක්කොම නවතිලා. එතකොට ඒක efficiency බහිනවනේ. මම කියන්නේ අපිත් එක්ක වැඩිච්ච රටවල් දැන් ඔක්කොම අහපෝ තත්වයකට ගොඩ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක එක ලොකු concept එකක් තමයි. ඒගොල්ලෝ වාහන ගේන ඩියුටි අඩු කරා පැලක් රටවල ඩියුටි අඩු කරලා ගේන්න කියලා කිව්වා. ඉතින් එතකොට ඒගොල්ලෝ වාහන ගන්න රජ බැංකු වලින් රජය වලින් ඒකට මේ සහන දුන්නා, මේ ලෝන්ස් දුන්නා වාහන ගේන්න කියලා මේ අපේ ලංකාව ආශ්‍රිත රටවල් වල. ඉතින් මම කියන්නේ ඒකෙන් ඒගොල්ලෝ පෙන්වුවා ඒගොල්ලෝගේ මේ ආර්ථිකය දියුණු කරගන්න පුළුවන් වුණා කියලා. අපි තවත් මේ අල්ලගෙන ඉන්නේ දැන් ඩොලර්ම නැති නිසා කියලා මට විශ්වාස කරන්න බෑ. මොකද මොකක් හරි විදියකට දැන් ඩොලර් අතිරික්තයක් තියෙනවා කියලා කියනවා මේ බැංකු මහබැංකුනොත් කියනවා. මේක පිටිපස්සෙත් අපි නොදන්න රහසක් තියෙනවා. වාහන රටට එනවා, ඒ වාහන එන මාර්ග කිහිපයක් තියෙනවා. ඉතින් ඒවෙන් විශාල මුදල් හම්බ කරන කිප දෙනෙක් ඉන්න නිසා මම කියන්නේ මේ තහනම ක්‍රියාත්මක වෙද්දිත් සුපිරි වාහන ලංකාවට එනවා. සුපිරි වාහන එනවා. ඒ කියන්නේ බලපත්‍ර නම් මනංගම නෙවෙයි ආන වෙනම හදාගෙන අර ඩොලර් එවපු කට්ටියට කියලා රජ රට වැඩ කරන කට්ටියට එවන්නේ කියලා වැඩ කරන කට්ටියට මේ ඩොලර් මිලියන ගණන් වාහන එවන්න බෑනේ. ඉතින් ඒ මාර්ගය අපිත් යෝජනා කරා මේක මෙහෙම එකක් කරොත් හොඳයි රටට කියලා. හැබැයි ඒක අන්තිමට ගියේ වැරදි පැත්තට. අවභාවිත කරමින් ඉතින් ඒකෙන් ඒවා එනවා. ඒක ඉතින් ඒ අර නවත් අර පෙන්නපු සුඛෝපභෝගී ටික එනවා. මේ හොඳ නෑ රටට මේ වෙලාවේ අවශ්‍ය නෑ කියපු සුඛෝපභෝගී වාහන ගේන එක නවත්තන්න ඕනේ. ඒ ටික කොහොමද අරුණා? එතකොට ෆ්‍රීසර් එකක්, වෑන් එකක්, ලොරියක් ගේන මිනිස්සුයෙකුට වැඩක් කරගන්න තියෙන එක. ඒක මම කරනවා. මම හිතන්නේ මේ මේවා තමයි මේ අපේ පොලිසි වල තියෙන ප්‍රශ්නේ. ඉතින් ඒක නිසා මම හිතනවා හරි රජයක් පත් වෙන්න වෙනවා. මොකද මේක හරිම තීරණාත්මක තැනක අපි ඉන්නේ. මොකද රට දැන් IMF එකට ගිහිල්ලා කතා කරලා එක තත්වයකට දැන් ඉන්නවා. ඒතකොට මෙතනින් පස්සේ අපි දැන් ආයි රට දියුණු වුණා කියලා එදා කරපු දෙයම ආයි කරොත් ආයි මේ තත්වෙටපත් වෙනවානේ. ආයි විනාශයට යනවා. මේ දේශපාලඥයන්ට තියෙන ජොබ් එක හරියට ඩෙන්ටිෆයි කරලා වාගේ රස්සාව මේක, දෙපාර්තමේන්තුවේ රස්සාව මේක. මේක ඇඟිලි ගැසීම් ගැන කියන්නේ මොකක් හරි වරදක් වුණොත් එයා ඉදිරිපත් වෙනවා මිසක් හැම දෙයකටම ඇඟිලි ගහලා මේ කරන ප්‍රශ්න එක්ක මම හිතන්නේ ඒක තමයි එකක් අපේ රටට මේ ස්ටේබල්
ගොඩයන්න බැරි ගොඩයන්න බැරි ලොකුම හේතුව කියලා. දැන් ඒ වගේම තරුණ පරම්පරාව මේ ලංකාවේ ලොකු මානසික පීඩනයකින් ඉන්නවා සහ ලංකාවේ හැර යෑමේ කොහොම හරි වෙන රටකට ගිහිල්ලා ගොඩ යෑමේ ගොඩ යන්න පුළුවන් කියන ස්ථාවරයෙන් තමයි ඉන්නේ. හැබැයි වෙන රටකට ගිහිල්ලා ගොඩ යන්න පුළුවන්ද කොච්චර දුක් විඳිනවද කියලා මම හිතන ඔබතුමා දන්නවා ඇති මේ ජපානයේම තියෙන උදාහරණ වලින්. ඔව් ඉතින් ඇත්තටම රට ගිහිල්ලා ගොඩ යනවා කියන එකත් ඒක කොටසක් තමයි. හැබැයි නිකන් ඉඳලා බෑහි ගිහිල්ලා නිකන් ඉඳලා ගිහිල්ලා වැඩ කරන ඒ වැඩ කරන ප්‍රමාණය මේ ළඟදී අපි පොඩි සමීක්ෂණයක් පැවැත්වුවාම දැන් ඒ වැඩ කරන ප්‍රමාණය බලපුවාම අපේ ලාංකිකයෝ ජපානයේ සලකලා බැලුවත් සමහර වෙලාවට අපේ ලාංකිකයෝ ජපානයට වඩා වැඩ කරනවා කියලා කියන්නේ මොකද එතන ඒ පරිසරය වැඩ නොකර බෑ. ඉතින් මහන්සි වෙන්න ඕනේ. මහන්සි වෙලා ඒ මහන්සියෙන් 150-60ක් ලංකාවේ මහන්සි වුණා නම් ඒ මුදල් හොයා ගන්න පුළුවන්. කියන්නේ උදේ මේ පාන්දර ඉඳන් රෑ වෙනකන් වැඩ කරලා ඕවර් ටයිම් උත් කරලා ඒ ටික ඔක්කොම කරලා අපි කියමු ලක්ෂ 2ක් හෙව්වනම් ඒකෙන් 160-70ක් ලංකාවේදී හරියට වැඩ කරා නම් මම හිතන්නේ ඕන කෙනෙකුට ඒ ටාගට් එක කිට්ටුවට යන්න පුළුවන්. මොකද වියදමත් අඩු නිසා මේකට. ඉතින් මම හිතන්නේ අපේ තරුණයන්ට මම හිතන්නේ තමුන් කරන දේ තමුන් ව්‍යාපාරයක් කරනවා නම් ඒ ව්‍යාපාරයේ සම්බන්ධයෙන් පොඩි මේ පොඩි අධ්‍යාපනයකුත් එක්ක ව්‍යාපාරය කරන ගමන් ඒක දියුණු කරගන්න තමුන් පොඩ්ඩක් ඉගෙන ගන්නත් ඕනේ. ඒ කියන්නේ දන්න දේ ගොඩ යන්න ඕනේ. තව ইনফরমේෂන් දැන් හරිම ලේසියි. ඉස්සර වගේ පුස්තකාලෙ ගිහලා පොත් කියවන්නම ඕනේ නැහැ. වෙන ෆෝන් එකෙන් බලන්න පුළුවන් මගේ ව්‍යාපාරය වෙන රටවල කොහොමද වෙන්නේ? මේක කොහොමද ඇට්‍රැක්ට් කරගන්නේ? මාකටිං අපි කොහොමද වැඩි කරගන්නේ? ඒ වගේ දේවල් බුදුමල ව්‍යාපාර පටන් ගත්ත කල තිබ්බ අමාරුකම දැන් අඩුයි. දැන් ගොඩක් අඩුයි. මොකද මම ව්‍යාපාර කරන කාලේ වාහන ලෝකෙට හඳුන්වා දෙන්න තිබ්බේ අර මේ yellow pages කියලා පොතක්. ඒක පොතේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා ඒ පොත ලෝකෙ පුරා ගිහිල්ලා ඒ පොතේ කවුරු හරි වාහන ගන්න ඕන කිව්වහම නිවුස් දවසීලන්ත එක්කෙනෙක් බලලා එයා මේ ටෙලෙක්ස් එකක් හරි මේ ලියුමක් හරි එවලා ලියුමකින් තමයි පටන් ගත්තේ ඒ දවස්වල. එයා මේ ලියුමක් එනවා මට කාර් ඕනේ කියලා. ඊට පස්සේ ටෙලිෆෝන් කෝල් එකක් දෙනවා. ඒ ටෙලිෆෝන් කෝල් හරි ගණන් ඒ කාලේ. ඉතින් අන්න ඒ වගේ තිබිච්ච කාලෙක දැන් ගොඩාක් ඊට වඩා මේ ইনফরমේෂන් මේ ඇඟිල්ල උඩනේ තියෙන්නේ අත උඩනේ තියෙන්නේ ඕන වෙලාවක හොයා ගන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ ඒක කරොත් ඒක කරන වැඩේ කොහොම හරි ඒක ගැනම ඉගෙනගෙන පොඩි උනන්දුව තමයි ඕනම වැඩක් කරන දේ නෙමෙයි බිස්නස් එක නෙමෙයි ඒක ගැන දක්වන උනන්දුව තමයි මං හිතන්නේ ඉතාලම වැදගත්. ඉතින් රට ගිහිල්ලා හම්බ කරන්නම කියලා කතාවක් නැහැ. මම දැන් ලංකාවටත් එනවා ජපානෙත් ඉන්නවා දෙකේම ඉන්න නිසා ඒ ජපානයේ ඉන්නකොට තියෙන සන්තෝෂයයි ලංකාවේ ඉන්නකොට තියෙන සන්තෝෂයයි ಜಾති දෙකක්. අතන අපිට කෑම තියෙනවා ලස්සනයි. ඒ වුණත් අපිට අපේකම ශ්‍රී ලාංකිකකම යාළු මිත්‍රයෝ ආහාර මේ පරිසරය ඒක වෙනම සැපක්. ඒක ඒකත් විඳගෙන මුදලුත් අතේ තියනවා නම් මම හිතන්නේ ලෝකෙ වෙන කොහෙවත් යන්න ඕනේ නැහැ. දැන් ඒ වගේම අපේ සාකච්ඡා අවසන් කරන්න කලින් මේ මට දැනගන්න ඕන දැන් අපේ මේ ගොඩක් කට්ටිය ව්‍යාපාරය පටන් ගනිද්දී අර බුදුම කිව්ව වගේම දෙයක් හොයන්නේ පඩගල පටන් ගන්නවා ඊළඟට වැඩේ කරන් යනවා. දැන් ලංකාවේ ආණ්ඩුවත් එහෙම සමහර දේවල් මේ ව්‍යාපෘති පටන් ගත්තා. ඒ ව්‍යාපෘති මගේ නතර කරලා දැම්ම කිසිම මේ විගණනයක් එහෙම දෙයක් නැහැ. දැන් ජපානයේදී ඔබතුමාට මේ අධ්‍යාපන ක්‍රමයේදී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයත් එක්ක ගත්තාන් පස්සේ මේ අධ්‍යාපන ක්‍රමයෙන් දවුන්ට මේ විචක්‍රණශීලීභාවය ලැබිලා තියෙන නැත්නම් ඒක ජාතියෙන් මාපු දෙයක්ද? නැ අධ්‍යාපන ක්‍රමයක් ඒක බලපානවා. ඇත්තටම මේ ලදරු පාසලේ ඉඳන් ඒ ළමයින්ගේ අධ්‍යාපනය හදන මේ වගේ පස්වෙනි ශ්‍රේණිය දක්වා එනකන් ගොඩක් වෙලාවට මේ අපේ විශේෂත්ව විභාගේ වගේ මේ ළමයිව තරගකාරීත්වයක් ඇති කරන්නේ නැහැ. හැබැයි ඒගොල්ලන්ට ඇති කරන සාමූහික වැඩ කරන ක්‍රමය ටීම් වර්ක්. එතකොට මේ රටේ වැරදි අපි ඒගොල්ලෝ ආගමක් උගන්වන්නේ නැහැ ඉස්කෝලවල. තමුන්ගේ ආගම තමුන් වෙන වෙනම ඉගෙන ගන්න ඕනේ. ආගම වගේ ඊට වඩා දරුණුට උගන්වනවා. තව කෙනෙකුට කරදරයක් කරන්න එපා. තව කෙනෙකුට බොරු කරන්න එපා. හොරකම් කරන්න එපා කියලා අපේ පන්සිල් පද පහ වගේ දේවල් පුංචි කාලේ ඉඳන්ම ගුණාංග ලෙස උගන්වනවා. මේක සමාජයට කරන සමාජයට නොකළ යුතු දේවල් කියලා. එතකොට ඉතින් ඒකෙම බලන්නකො හොරකම් කරන්නේ නැහැ කිව්වොත් අපේ රටේ කොච්චර මුදලක් ඉතුරු වෙයිද කියලා. මේ කැමරා දාගෙන අරව දාගෙන සිකියුරිටි දාගෙන ඒ කියන්නේ ජපාන එහෙම නැද්ද? CCTV නම්බරන් ලොකුට දාගෙන එහෙම ලොකු තැන්වල බැංකුවල වගේ තියෙනවා. හැබැයි ගොඩාක් දුරට නෑ. කාර්කේ අතුර අපි කාර්කේ තියලා යනවා. ඉතින් ඒ තත්ත්වෙට අපි කාර්කේ ලොක් කරන්නේ නෑ. يعني එච්චරට අපිට ඒක විශ්වාසයි. තව කෙනෙක් මේක එහෙම කරන්නේ නැහැ. තාම සුළු ප්‍රමාණයක් තමයි වැරදි කරන්නේ. ඉතින් ඒ වැරදි නොකරන්නේ නීතිය නිසා නෙමෙයි. පොලිසියෙන් ඇවිල්ලා ගහලා ඉරේ දාලා ඒ නීතිය නෙමෙයි. මේක සමාජ ක්‍රමය. මේ පාසල් අධ්‍යාපනයේ ඉඳන්
දාපු තමුන්ගේ දෙමව්පියෝන්ගෙන් ලැබිච්ච අධ්‍යාපනය සැරටම උගන්වනවා මේ කරන් මේක කළ යුතුම නෑ කියන යන්න ඒක ඒක එකක්. අනිතක තව කෙනෙකුට අතපාලන එක අපි කියමු සිංහමනේ ඉන්න කට්ටිය ජපානේ නෑ ඇයි නැත්තේ කියලා මටත් හොයාගන්න බැරි වුණා. ඉතින් ඒක කියලා තියෙන පුංචි කාලේ ඉඳන්ම කෙනෙක්ගෙන් දෙයක් ඉල්ලන හිඟා කනවා කියන එක තමන්ට කරන්න පුළුවන් ලොකුම මේ තමුන්ගේ ආත්මගරුත්වය නැති වෙන වැඩක්. තමුන් කොහොමාරි හොයාගන්නවා මිසක් ඉල්ලන්න එපා කියලා. තව එකක් උගන්වලා දිනොත් ඒ වගේ කෙනෙකුට අපි දෙනවා කියන්නේ අපි මාන්නෙන් දෙන්නේ අපි ළඟ මේ ලොකු මිනිහෙක් කියලා දෙන්නේ. එතකොට ඒ මනුස්සයා ඔයා තවත් පල්ලෙහාට දාන එකක් තමයි මේ දෙන එකෙන් කරන්නේ නැතු හොඳක් නෙමෙයි කියලා ඒ මනුස්සයාට ඒක පුරුදු කරලා මම ලොකු මිනිහෙක් කියලා පෙන්නන්න තමයි මේක කරන්නේ වගේ මේ කන්සෙප්ට් එකක් දීලා තියෙනවා. එතකොට ඉල්ලන මිනිහෙකුත් නැහැ දෙන මිනිහෙකුත් නැති වුණාම රස්සාවක් කරලා කොහොම හරි හම්බ කරගන්නවා. ඒ ක්‍රමේ හැදෙනවා. එතකොට හිඟකකා ඉන්නේ. ඉතින් අපේ පුරුදු කරනවානේ මේ දේශපාලඥයෝ හිඟා ගන්න අපි මං ඔයාලට සමෘද්ධිය දෙන්නම් මං ඔයාලට මේවා දෙන්නම් කියලා වැඩ නොකර ජීවත් කරනවා. ඉතින් ඒකත් අධ්‍යාපනය ඇතුළේ තියෙන තවම විශේෂ දෙයක්. ඒතකොට හැම කෙනාම වැඩ කරනවා. හැම කෙනා මොකක් හරි වැඩක් කරලා තමුන් ජීවත් විය යුතුයි කියන මේ අභිමානයක් තියෙනවා කෙනෙකුට. ඉතින් අපේ ඒකත් මං ඔබතුමා අහුවාගේ ඒකත් අධ්‍යාපනය ඇතුළේ තියෙන දෙයක් රට එහෙම නොවෙන්න. තව එක් පොඩි දෙයක් මං කියන්නම්. දැන් ව්‍යාපාර පටන් ගන්නවා කතාව අපි කතා කරන්නේ. ව්‍යාපාරය පටන් අරගෙන කෙනෙක් ව්‍යාපාරය කරගෙන යනවා. කරගෙන යනකොට ව්‍යාපාරය දැන් වැටෙනවා. දැන් අපේ කෝවිඩ් වලින් පස්සේ ලංකාවේ ව්‍යාපාර වැටුණා. එතකොට මේ ඒවා දීපල බැංකු වලින් ඇවිල්ලා අයින් වැටුණා. ඒ ඔක්කොම බැංකු වලින් ඇවිල්ලා ඒවා ඔක්ෂන් කරලා සල්ලි අරගෙන ඒ මනුස්සය නැති වෙලා යනවා. ඉතින් ජපානේ තියෙන ක්‍රමයක් සේෆ්ටි නෙට් කියලා එකක් හදලා. සේෆ්ටි නෙට් කියන්නේ අර අපි කියන්නේ සේෆ්ටි නෙට් කියන්නේ උඩ වැඩ කරනකොට යට දාන්නේ නෙට් එකක් වැටුනොත් මිනිහා මෙතන නවතින්න කියලා. ඉතින් ව්‍යාපාර වලට සේෆ්ටි නෙට් කියලා රජයේ බැංකු දෙකක් තියෙනවා. ඒ බැංකු දෙක හදලා තියෙන්නේ ඒ වගේ ව්‍යාපාර වලට මොකක් හරි අවදානමක් වුණොත් එක්කෝ අපි කියමු ලොකු භූමිකම්පාවක් ආවා, සුනාමියක් ආවා, නැත්නම් මේ කොවිඩ් ආවා, මොකක් හරි දෙයක් ඇවිල්ලා ව්‍යාපාර වැටෙන්න ගියොතින් රජය බලන්නේ මේ ව්‍යාපාර රකින්න ඕනේ කියලා. ඉතින් රකින්න කරන්නේ අපි කියමු ප්‍රයිවට් බැංකුවකින් සල්ලි අරන් තියෙනවනම් ඒ බැංකුවෙන් ඇවිල්ලා මෙයාගේ මේක අත්පත් කරගන්න යනවනම් මේ බැංකුව කතා මේ බැංකුව ඉදිරිපත් වෙලා කියනවා හරි ඒ ලෝන් එකෙන් භාගයක් අපි ඔයගොල්ලන්ට ගෙවනවා පොඩ්ඩක් ඔයගොල්ලෝ ඉන්න අපි මෙයත් එක්ක මේක සාකච්ඡා කරලා බලලා අපි මේක කියලා. ඊට පස්සේ පුළුවන් නම් මෙතනින් එක්ස්පර්ට් කෙනෙක් දෙනවා අතෙන්ට ආයතනයට ගිහිල්ලා බලලා ඇයි මොකද මේක වැටිච්ච දේ කොහොමද අපි නැගිටවන්නේ කියලා. ඉතින් ඒ එතෙන්ට ගිහිල්ලා එයා කොහොමද කරලා අර කම්පැනි ආපහු නැගිටවලා ගන්නවා මේ මුදල මේ ආයතනයෙන් අතෙන්ට ගෙවනවා. ගෙවලා තමයි මෙයාව ආරක්ෂා කරගන්නේ සේෆ්ටි නෙට් එක. ඊට පස්සේ මෙයාට ළඟින්න මම හදලා දෙනවා. එතකොට ඒකේ දැන් අපිට අලුතෙන් ව්‍යාපාරයක් හදලා ආයි තත්ත්වයකට අරගෙන මේ රජයට බදු මුදල් ගන්නවා කියන එක සෑහෙන කාලයක් කරගෙන මේ හදලා තියෙන ස්ට්‍රක්චර් එක පරිස්සම් කරලා ආයි අර පඩි දෙකක් උඩට දාන්නනේ තියෙන්නේ. ඉතින් ඒක මම හිතන්නේ අපේ ඒක කරන්න පුළුවන් දෙයක් අපේ රටේ වුණත්. නැතුව අර මිනිස්සයා මෙහෙම වුණා ඒක කරන්න දෙයක් නැහැ කියන්නේ නැතුව මම හිතන්නේ ඒකත් ජපානයේ මේ ව්‍යාපාර ශක්තිමත් කරන ක්‍රමයක්. ඉතින් ඒක මම හිතන්නේ මිනිසුන් රිකවර් නැහැ හැමතිස්සෙම තියෙනවා. ඒක හදලා තියා ගන්නවා. හදලා තියලා බලලා මේක කරන්න පුළුවන්ද බැයිද කියලා ඒගොල්ලෝ එක්ස්පර්ට් කෙනෙක් දාලා පුළුවන් නම් අර මුදල් මේගොල්ලෝ තව ආයෝජනය කරලා අර පරණ ණයත් ගෙවලා මෙයව නැගිටවලා තියෙනවා. ඉතින් ඒක තමයි මේ සේෆ්ටි නෙට් ප්‍රෝග්‍රෑම් එක කියන්නේ. මම හිතන්නේ ඒක අපේ රටට ඉතාම වැදගත්. මම මේ පාර ඡන්දේ ඉල්ලන කීප දෙනෙක් එක්ක කතා කරා, අපේක්ෂකයන් එක්ක. සමහර අපේක්ෂකයන්ට මේ අදහස මම දුන්නා. ඉතින් ඒගොල්ලෝ ඉහළින්ම බාරගත්තා මේ වගේ දෙයක් අපි කළ යුතුයි කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒ වගේ වුණොතින් අපේ ව්‍යාපාර ලෝකේ ආරක්ෂා කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම මේ සාකච්ඡාව අවසන් කරන කලින් මම මේ ප්‍රශ්නේ අහන්න හිතන් ඉඳියා. දැන් ඔබතුමා යෝජනා කරන මේ ඊළඟ මැතිවරණය සැප්තැම්බර් 21 මැතිවරණය ජයග්‍රහණය කරන කෙනාට අපි තුමු මාස 3ක් මාස 6ක් වෙන තැන් අපි අවුරුදු 3ක් කවන්නේ. ඒ වගේ කෙටි කාලයක් තුළ මේ රට ඉදිරියට ගමන් කරන්න නම් වහාම කියන්නේ පළවෙනි රාජකාරිය විදිහට කළ යුතු වැඩ කිහිපයක් කියන්නේ. එකක් තමයි මං හිතන්නේ අපිට ඉක්මනටම මුදල් දැන් අපි ගත්තොත් විදේශ සංචිත වැඩි කරගන්න තව අපේ රුපියල මේ ස්ට්‍රොන්ග් කරගන්න ඕන නම් අපිට විදේශ මුදල් අවශ්‍යයිනේ. ඒකට සංචාරක ව්‍යාපාරය අවශ්‍ය වෙනවා. සංචාරක ව්‍යාපාරයට එච්චර අමාරු නෑ මේ මුදල් හම්බ කිරීම. මොකද යම් ප්‍රමාණයකට එනවා. යම් ප්‍රමාණයකට එනවා. දැන් මේක වර්ධනය කරන්න අපි කියන් ෆැක්ටරියක් හදලා ප්‍රොඩක්ට් එකක් හදලා ඒක එක්ස්පෝර්ට් කරන තරමට මාකට් හොයලා එච්චර කල්යන් නෑ. මේකේ දැනට තියෙන මේ දැනට තියෙන ක්‍රමයේ හැටියට අපිට වැඩි කරගන්න නම් මොනවද අවශ්‍ය?
දැන් අපිට එයාපෝට් එක එයාපෝට් එකේ ප්‍රශ්නයක් තියෙනවා, ඉඩමදි ගතියක් තියෙනවා. ඊට පස්සේ මේ සංචාරක ආවට පස්සේ මගේ වාහන ප්‍රශ්නයක් තියෙනවා, මග කැඩෙන වාහන දීලා ඒ මිනිස්සු මේ කරන්න බෑ, ඒක බේර ගන්න ඕනේ. අනිත් එක තමයි මේ මේගොල්ලොන්ට ආවහම ගමන් කිරීමේ පහසුකම්, යටිතල පහසුකම් ටික හදලා දෙන්න ඕනේ. අපි කියමු මේගොල්ලොන්ට ටොයිලට් ප්‍රශ්නයක් තියෙනවා. ඒතකොට ඒගොල්ලෝ සීගිරියවත් නැහැ, සීගිරිය ටොයිලට් එකක් නැහැ, යන්න තැනක් නැහැ. ඉතින් එහෙම ඒව පොඩි ලොකු වේදන් නෙමෙයි නේ. ඒවට මේ බිලියන් ගණන් වේදන් කරන්න ඕනේ නැහැ. අවධානය යොමු කරන්න ඕනේ සිටි එකකටම ටුවරිසම් ඒගොල්ලෝ ගෙවලා යයි ටොයිලට් එකට කීයක් කර ගෙවලා ඒ වගේ ඒ ටොයිලට් පාස් කරනවා. ඒතකොට නවතින්න එක එක ග්‍රේඩ් කස්ටමර් මේ ටුවරිස්ට්ලා එනවනේ. ඒතකොට ඩොලර් 300ක් වේදන් කරන කට්ටියනවා, 200ක් වේදන් කරන කට්ටියනවා, 100ක් වේදන්. ඒතකොට මේ මේ කැටගරිස් ටිකට අපිට ගම්මට්ටමින් මේ කොළඹ විතරක් නැත්තම් ඔය පූජන පූජා ස්ථාන අර ඔය මේ හිස්ටොරිකල් තැන් විතරක් නෙමෙයි, අනිත් තැන් වලත් අපිට ගම් වල හදන්න පුළුවන් නම් මේගොල්ලන්ට ගිහිල්ලා අඩු මුදලින් මේ ඒ පැත්තට ඇවිදලා ඉන්න වගේ ඒ වගේ දේවල් වලට ලොකු මුදල් වැය කරන්න ඕනේ. මම හිතන්නේ ඒක, මම හිතනවා ටුවරිසම් ගැන අපි ඊට වඩා මේ අවධානය යොමු කරන්න ඕනේ. මොකද ටුවරිසම් වලට ගොඩක් වෙලාවට මුදල් වියදම් කරනවා, ගොඩක් මේ ප්‍රොමෝෂන් වලට පෙරක් ඒවෙන් ඒකෙන් ඉච්චර වැඩක් මුන්නේ නැහැ. ඉතින් මට හිතනවා ඒ දෙකයි ඔය ට්‍රාන්ස්පෝර්ට් එකයි අනිත් එක මේ පොලිසි වෙනස් කරන්න නැහැ, බය නැතුව ඕගොල්ලෝ ව්‍යාපාර කරන්න එන්න. අපි අවුරුද්දක් අවුරුදු දෙකක් අවුරුදු තුනක් මේ කියපු ඕගොල්ලන්ට දුන්න සහන අපි නැති කරන්නේ නැහැ කියන එක රජය මොකක් හරි විශේෂ ගැරන්ටි එකක් එක්ක වැඩ කරනවා. ඒක අපි පෙන්වන්න ඕනේ. ඉතින් අපි අර මේ මේ දැන් අපි ණයවර ලිපි අරලා වාහන ගේන එක 24 න් නවත්තපුවාම ලෝකේ පුරාම ලංකාව කියන්නේ විශ්වාස කළ නොහැකි රටක් කියලා තාමත් මේ බ්ලැක් මාක් එක දෙන ඉතින් අලුත් නායකයාට ආපු ගමන් කරන්න වෙනවා. අපි එහෙම දේවල් බින් ඉදිරියට කරන්නේ නැහැ. අපි මේ පොලිසි එකක ඉන්නවා, මොනවා වුණත් අපි මේ 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 නීතියනුකූල ලෝක නීති අනුව වැඩ කරනවා කියන එකට පොඩි විශ්වාසයක් දෙන්න වෙනවා. රටට ආයෝජන ගෙන්න ගන්නවා. එහෙම වුණොත් මේ ගමන විතරට සාර්ථක විදිහට ඉස්සරහට යන්න පුළුවන් වෙයි. සාර්ථක වෙනවා. අනිත් එක අපේ ඉන්න නායකයා, නායකයාට පස්සේ ඉන්න පළවෙනි ගෲප් එක දෙක තුන සියලු දෙනාම බිම් මට්ටමට එන්න ඉස්සලා උඩින් මේ හොරකම වංචාව දූෂණය නවත්තලා පළවෙනියට ලොකු අපේ ඉන්න ජනාධිපතිතුමා, ඊට පල්ලෙහා ඉන්න කට්ටිය, මැති මණ්ඩලය, එහෙම ඒක නවත්තගෙන එන්න නම් මං හිතන්නේ උඩ හරියේ දඬුවම් දීම, උඩ හරියේ නීතියට ගෙන යාම ඉතාම හොඳට කරොතින් පල්ලෙහා ඉන්න අපේ මහ ජනතාව ගැන අහන්න ඕනේ. ඒගොල්ලෝ නිකම්ම ඒකට අවනත වෙනවා. මොකද අපි කවුරුත් කැමති නැහැ කාගේවත් දෙයක් හොරකම් කරලා ගන්න. මම දන්නවා අපේ ශ්‍රී ලාංකික ජනතාව බෞද්ධ වෙන්න පුළුවන්, හින්දු වෙන්න පුළුවන්, ක්‍රිස්තියානි වෙන්න පුළුවන්, සාමාන්‍ය තන්ජනි පුද්ගලයා ගත්තොත් කිසිම කෙනෙක්ගේ තමසතයක්වත් ගන්න කැමති කට්ටිය නෙමෙයි. ඉතින් අර උඩින් ගන්නවා දැක්කාම අපි ගත්තොත් මොකද වෙන්නේ කියන එක තමයි මම හිතන්නේ මේ වෙන්නේ. ඒක කාටවත් එකයි නීතිය කියන එක આવොත් මම හිතන්නේ අපේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. මං හිතන බොහොම සුයි තාම වැදගත් කාරණා ටිකක් සහ ලංකාවේ මේ සිළුම් දේශපාලඥයන් මේ නැරඹිය යුතු විනාඩි 30ක් 40ක් මේක මේ අපි ආරාධනා කරනවා සියල්ලට මේ නරඹන්නට කියලා. එහෙනම් බොහොම සුති කාර්ය බහුල මොහොතක අපේ සාකච්ඡාවට සම්බන්ධ වීම සම්බන්ධ නිවුස් සෙන්ටර් වෙත ආවට බොහොම සුති. අපි ආපහු ලංකාවට ආපු වෙලාවෙ නැවත හම්බෙමු. බොහොම සුති මේ සාකච්ඡාවට සම්බන්ධ වුණා. ඔව් මේ අවස්ථාව ලබා දුන්නට ඇත්තටම බොහොම සුති. බොහොම සුති. නැවත හමු වෙමු.